අදත් ඔයාල හැමෝටම නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරමින් නිරායස YouTube channel එකට ගොඩක් ආදරෙන් හැමෝම පිළිගන්නවා. අද මං ඔයාලට කියලා දෙනවා බඩවැටේ තැම්පත් මේද තට්ටුවේ ඉවත් කරගන්න ගෙදරම හදාගෙන බොන්න පුළුවන් පානයක් ගැන. අමුද්‍රව්‍ය දෙකක් විතරමයි මේකට අවශ්‍ය වෙන්නේ. මේ තේකේ තවත් ගුණ ගැන කියලා දුන්නොත් එහෙම හදවත් රෝග වැළඳීමේ අවදානම අඩු කරනවා, ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා, සමේ සෞඛ්‍යයට ඉතාම ගුණදායකයි, ශරීරයේ සන්ධි ශක්තිමත් කරනවා, මුත්‍රා රෝග සුව කරනවා, ඔයාලගේ බඩවැල් සෞඛ්‍ය රැක දෙනවා. සමහර අයට කොච්චර දත් මැද්දත් කටේ දුගඳක් හමනවා, ඉතින් ඒ කටේ දුගඳ නැති කරලා දානවා, කට සුවඳ කරනවා. උගුරේ රෝගවලට ඉතාම හොඳයි, සෙම ගැස්සට ඉතාම හොඳයි, ශරීරයේ තියෙන නරක කොලෙස්ටරෝල් පුච්චනවා. කාට හරි දත් කැක්කුම තියෙනවා නම් මේක හදලා බොන්න පුළුවන්. දියවැඩියාව පාලනයටත් ඉතාම හොඳ තේ එකක් මේක. ශරීරයේ බර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපේ දත්වල මැලියම් බැඳෙන ප්‍රශ්නෙටත් මේ තේ එක ඉතාම හොඳයි. තවත් මේකේ ගුණ ගොඩාක් තියෙනවා. ඉතින් ඔයාලට ඉන්ටර්නෙට් එකේ කියවලා බලන්න පුළුවන්. මම මේ වගේ කුරුඳු කෑලි කීපයක් අරගෙන තියෙනවා. ඔයාලට ලංකාවේ තියෙන හොඳ කුරුඳු එක ගන්න පුළුවන්. ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ. ඒ ටික මම සෝදලා වතුර ටිකක් පෙරෙන්න විනාඩි 5ක් විතර තියලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ වෙනම භාජනයකට දාලා මේක මං අවුවේ වේලෙන්න තියෙනවා. පැය දෙක තුනක් අවුවේ වේල ගත්තාම ඇති. ඉතින් හොඳටම තද අවුවේ නැත්තම් ඔයාලා පැය 4-5ක් මේක හොඳට වේලෙනකන් අවුවේ තියාගන්න. මේ බලන්නකෝ, දැන් කුරුඳු ටික හොඳට වේලිලා තියෙන්නේ. මම මේ ටික කොටන්න කලින් අතින් පොඩ්ඩක් පොඩි කරනවා. මොකද ග්‍රයින්ඩර් ජායකට මේ වගේ දේවල් දාලා කොටා ගන්න බෑ. ඒ කියන්නේ මෙච්චර ලොකු කෑලි දාලා කොටා ගන්න බෑ. මේ ටික මම දැන් ග්‍රයින්ඩ් ජායකට දාගන්නවා. විනාඩි 3-4ක් ග්‍රයින්ඩ් ජායකයේ මේක කොටා ගන්නකොට හොඳට කෙටෙනවා. මේක හලන්න ඕනෙත් නැහැ. ඔයාලා කැමති නම් පෙනරකින් හලලා ගන්න. කොටාගත්තු කුරුඳු කුටි ටික මම මේ විදිහට පොඩි බෝතලයක දාලා පෙනෙන් වහලා තියලා තියෙනවා. අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න පුළුවන්. ඊයේ මං ඔයාලට කියලා දුන්න ගෝල්ඩන් මිල්ක් එක හදන අයත් මේ විදිහට කුරුඳු ටිකක් කුඩු කරලා තියාගන්න. එතකොට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු කුරුඳු තේ එක හදාගන්නේ කොහොමද කියලා. මේ වීදුරුවට මම කුරුඳු කුඩු වලින් තේ හැන්දක් එකහමාරක් විතර දාගන්නවා. කුරුඳු කුඩු තේ හැන්දි භාගයකුත් හොඳටම ඇති. ඊට පස්සේ මේකට නටන උණු වතුර දානවා. මීළඟට මේක මදරස්නේ වෙනකන් නිවෙනකන් තියලා තියන්න ඕනේ. මේක දැන් මදරස්නේ වෙනකන් නිවිලා තියෙන්නේ. මම මේකට මීපැණි ටිකක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට කැමති නම් ලෙමන් ගෙඩියකින් 4 පංගුවක් මිරික ගන්නත් පුළුවන්. මීපැණි නැති අය මීපැණි දාන්න නැතුව බොන්න. ගැස්ට්‍රයිටිස් තියන අය අනිවාර්යයෙන්ම මේකට ලෙමන් නොදා බොන්න ඕනේ. මේක ඔයාලා කැමති නම් උදෑසන හිස් බඩට බොන්න පුළුවන්. එහෙම නැත්නම් රෑ නිින්දට පෙර බොන්නත් පුළුවන්. රෑ නිින්දට පැය භාගයකට පැයකට කලින් මේ තේ එක බිව්වොත් එහෙම ඔයාලා නිදි අතරේ ඔයාලගේ ශරීරයේ මේද දහනය වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේක හදලා බොන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.